ටෙක්නික් බ්‍රෝ යාළුවෝ හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් මේ දවස්වල ගෙදරටම වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙන නිසා කොහොමද මේ අත්‍යවශ්‍ය කරන භාණ්ඩ ගෙදරටම විශ්වාසයක් ඇතුව ගෙන්නගන්නේ කියන දේ ගැන කතා කරන්න තමයි අද මම මේ වීඩියෝ එක මේ විදියට ඔයාලට අරගෙන අවිල්ල තියෙන්නේ. ඉතින් මේ සඳහා වඩ මුලින්ම Google වල keells online කියලා මෙන්න මේ විදියට සර්ච් කරගන්න අවශ්‍ය වෙනවා. keells online කියලා Google වල සර්ච් කළාන් පස්සෙ වඩ මෙන්න මේ වගේ ඩිස්ප්ලේ එකක් තමයි ලැබෙන්නේ. මෙතන උඩින්ම තියෙන keells online මෙන්න මේ විදියට ක්ලික් කරගන්න. ඉතින් ඊළඟට ඔයාලට මෙන්න මේ වගේ ඩිස්ප්ලේ එකක් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට ඔයාගේ ටර්න් එක යනකල් පොඩි වෙලාවක් මේ විදිහට රැඳී සිටින සිද්ධ වෙනවා. මොකද මේ වෙනකොටත් කීස්ලත් එක්ක මේ විදිහට ඔන්ලයින් විශාල පිරිසක් මේ විදිහට සම්බන්ධ වෙලා සිටින නිසා. ඉතින් ඊළඟට ඔයාව අරගෙන යන්නේ මෙන්න මේ වගේ ඩිස්ප්ලේ එකකට. ඉතින් මෙතනදී ඔයාලට මෙන්න මේ විදිහට අයිකන් තුනක් මේ විදිහට දැක ගන්න පුළුවන්. පළවෙනි එක ලොගින් වෙන්නත්, දෙවෙනි එක රෙජිස්ට්‍රේෂන් සඳහා, තුන්වෙනි එක බඩුව කෝඩ කරලා තියෙනවා නම් මේ වෙලාවේ ඒ බඩුව කොතනද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ සඳහා මුලින්ම අපිට අවශ්‍ය වෙන්නේ රෙජිස්ට්‍රේෂන් එකක් සිද්ධ කරගන්න. ඒක නිසා මම මේ විදිහට දෙවෙනි අයිකන් එක ක්ලික් කරගන්නවා. ඉතින් ඊළඟට ඔයාව මේ වගේ ඩිස්ප්ලේ එකකට තමයි අරගෙන එන්නේ. මෙතනදී ඔයාලට නෙක්සස් නම්බර් එකක් තියෙනවා නම් නෙක්සස් නම්බර් එක හරි, එහෙම නැත්නම් ඔයාගේ මොබයිල් නම්බර් එක හරි දීලා මෙතනින් නෙක්ස් කරගන්න පුළුවන්. ඊළඟට ඔයාව මේ වගේ page එකකට තමයි අරගෙන එන්නේ. මෙතනදී ඔයාට first name, last name, street name වගේ කිහිපයක් දීලා මේ page එක fill කරගන්න අවශ්‍ය වෙනවා. අවසානයේ ඔයාගේ email address එක සහ keells online සඳහාම වෙන්නු ඔයාටම කියලා password එකක් මෙතන ඔයා type කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඊළඟට ඔයා මෙන්න මේ විදිහට i agree tick එක දාලා submit වෙලා ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඔයා මේ වෙනකොටත් සාර්ථකව keells online වල registration එක නිම කරලා තියෙන නිසා ඉතින් ඔයාට මෙන්න මේ විදිහට Google ගිහිල්ලා keells online search කරලා ඔයාට මෙන්න මේ page එකට නැවතත් එන්න පුළුවන්. ඉතින් ඔයා සාර්ථකව registration එක නිම කරලා තියෙන නිසා මෙන්න මේ විදිහට ඔයාට login icon එක click කරගන්න පුළුවන්. ඉතින් ඔයාව ඊළඟට මෙන්න මේ වගේ page එකකට තමයි අරගෙන එන්නේ. ඉතින් ඔයාට මෙතනදී ඔයාගේ email password දීලා මෙන්න මේ විදිහට login වෙන්න පුළුවන් මේ page එකේ. මේ page එකේ ඉතින් delivery සහ pickup කියලා මේ විදිහට icon දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් හිත පහලින් ඔයාගෙන් අහනවා ඔයාගේ ඇඳුම බාර දෙන්න පුළුවන් ළඟම නගරය මොකක්ද කියලා. ඉතින් මේ විදිහට ඔයාගේ ප්‍රධාන නගරය තෝරලා, තව sub city එකක් තෝරලා, search city එකක් තෝරලා ඉවර වෙලා ඔයාට මේ විදිහට shop now කියන icon එක click කරගන්න පුළුවන්. ඔයාට මේ page එකේ ඉහළින් ඔයාගේ කාඩ් එක සහ ඔයාගේ registration විස්තර මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මෙතනින් ඔයාලට අදාළ බඩුවේ නම ටයිප් කරලා සර්ච් කරලා හොයාගන්නත් පුළුවන්. ඊට අමතරව තවත් ලේසි වෙන්න keells-ලා ඔයාලට මෙන්න මේ විදිහේ chart එකකුත් හඳුන්වලා දීලා තියෙනවා. අපි බලමු මේකේ glossary කියන category එක තෝරගෙන මොන වගේ දේවල් දෙක යටතේ තියෙන්නේ කියලා. එතනදී මම all glossary මේ විදිහට select කරගන්නවා. all glossary යටතේ search කළාම ඔයාට ඒකට අදාළ items ඔක්කොම search වෙන්න ගන්නවා මේ විදිහට. ඉතින් ඒකත් තව පහසු කරන්න keells-ලා glossary කියන එකත් වෙනමම partition කරලා තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මම මේ විදිහට desert කියන category එක තෝරගන්නවා. ඉතින් එතකොට ඔයාට desert විතරයි මෙතන search වෙලා එන්නේ. එතකොට ඔයාට අවශ්‍ය කරන දේ ලේසියෙන්ම හොයාගන්න පහසු වෙනවා. ඉතින් ඔයාට අදාළ කරන දේ රූපයක් සමග display කරලා තියෙන නිසා මෙතන ඔයාට තෝරගන්න ඉතා පහසු වෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය කරන භාණ්ඩය මේ විදිහට add cart to the list කරලා ඔයාලට තෝරගන්න පුළුවන්. ඔයාලට මේ භාණ්ඩය අඩු වැඩි වශයෙන් කීයක් අවශ්‍යද කියන එක මේ ධන ඍණ click කරලා ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් ඔයා තෝරගන්න සියලුම බඩු උඩ cart එකේ මේ විදිහට save වෙනවා. ඉතින් එතන මෙහා පැත්තෙන් ඔයාලට බලාගත්ත හැකි ඔයාගේ bill එකත් auto මේ විදිහට update වෙනවා. ඉතින් මේ විදිහට මම තවත් item එකක් මේ විදිහට cart එකට add කරගන්නම්. ඉතින් ඊට පස්සේ ඔයාට උඩ cart එකට ගිහිල්ලා මේ විදිහට බලන්න පුළුවන් ඔයා කොච්චර බඩු මේ විදිහට select කරගෙන තියනවද කියලා, සහ ඔයාගේ total bill amount එක මේ වෙනකොටත් කීයක් වෙලා තියනවද කියලා. ඉතින් ඔයා කැමති නම් ඔයාගේ cart එකට name එකක් දීලා save කරන්න පුළුවන් මෙතනින්. ඔයා මේ විදිහට බඩු select කරගෙන අවසානයි නම් ඔයාට පුළුවන් අවසානයේදී මෙතනින් check out වෙන්න. ඔයාට හිතුණොත් තෝරගත්ත බඩුවක් ඔයාට අනවශ්‍යයි කියලා ඔයාට මෙන්න මේ විදිහට කතිරේ මාක් එක ක්ලික් කරලා පුළුවන් ඔයාට ඒ බඩුව එතනින් ඉවත් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට චෙක් අවුට් වෙන්න. ඊළඟට ඔයා මේ වගේ page එකකට තමයි අරගෙන එන්නේ. මෙතනදී ඔයාට delivery කරගන්න අවශ්‍ය කරන date and time එක මෙතනදී දෙන්න පුළුවන්. ඊළඟට ඔයා payment එක කරන්න හිතාගෙන ඉන්න method එක මේ විදිහට තෝරගන්න පුළුවන්. මෙතනදී අහන්නේ ඔයාගේ ඇනෝම බාර දෙන්නේ කොහොමද කියන එක. ඉතින් ඔයා මේ වෙනකොටත් හුදකලා ඒරියා එකක ඉන්නවනම් meet at door gate කියන එක select කරන්න. මෙතනදී ඔයා select කරපු item එකක් නොතිබුණොත් ඒ මුදල් නැවතත් ඔයාට cash විදියටද bank transfer එකක් විදියටද අවශ්‍ය කියන එක select කරන්න පුළුවන්. ඉතින් මේ page එක අවසානයේදී ඔයාට නැවතත් bill amount එක මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාට shopping කරන්න මොනවද අමතක වෙලා තියෙනවා නම් continue shopping කියන එක click කරලා නැවතත් ඔයාට shopping කරන්න පුළුවන් මෙතනදීම. එහෙම නැත්නම් proceed to payment කියන එක click කරලා ඔයාගේ bill payment එකට යන්න පුළුවන් මෙන්න මේ විදිහට.
මෙතනද ඔයාගේ බිල් එකේ ටෝටල් අමවුන්ට් එක මේ විදිහට ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මෙතනද ඔයාගේ කාඩ් ටයිප් එක කාඩ් නම්බර්ස් දීලා මෙතනින් බිල් පේමන්ට් එක කරගන්න. සාර්ථකව පේමන්ට් එක අවසන් කළාන් පස්සේ මෙන්න මේ විදිහට රෙෆරන්ස් නම්බර් එකක් එක්ක මැසේජ් එකක් ඔයාට ලැබෙනවා. ඉතින් ඊළඟට බලමු අපි ඔයා ඕඩර් කරපු අයිටම් එකක් ක්‍රැක් කරලා මේ වෙනකොට ඔයා ඕඩර් කරපු අයිටම් එක මොන වගේ තැනකද තියෙන්නේ කියලා. ඉතින් ක්‍රැක් යෝ ඕඩර් කියන අයිකන් එක ක්ලික් කරන් පස්සේ ඔයා මෙන්න මේ වගේ ඩිස්ප්ලේ එකකට තමයි අරගෙන එන්නේ. මෙතනදී ඔයාගේ ඕඩර් නම්බර් එක ටයිප් කරලා ෆෝන් නම්බර් එක හරි ඊමේල් ඇඩ්‍රස් එක හරි මෙතනට එන්ටර් කරලා සබ්මිට් කළාන් පස්සේ ඔයාට මෙන්න මේ වගේ ට්‍රැකින් චාට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙනකොටත් මගේ ඕඩර් එක ඒගොල්ලෝ ඇක්සෙප්ට් කරලා අවසానයි. මේ වෙනකොට තියෙන්නේ ඕඩර් එක සැකසෙමින් පවතින අවස්ථාවක. ඉතින් මේ වගේ තව ස්ටෙප් තුනකින් පස්සේ ඕඩර් එක සුරක්ෂිතවම මගේ අතට ලැබෙන්නට නියමිතයි. ඉතින් ඔයා තාම ටෙක්නික් බ්‍රෝ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙ හතින් රතුපාට subscribe button එක click කරලා bell icon click කරලා තිබුණොත් මේ වගේ අලුත්ම ටෙක්නික් වීඩියෝ එකක් දාපු සැනින් notification එකක් ඔයාලඟටත් ගෙන්න ගන්න පුළුවන්.